Welcome to Movielix Prime. Itin ada movie එක 365 කියන 2022 රිලීස් වුණු අලුත්ම movie එකක්. ඒක 18+ erotic Polish movie එකක්. මේ movie එකේ පළවෙනි film එකයි දෙවෙනි film එකේ links පළල description එකේ තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් මේ movie එක download කරගන්න. ඉතින් අපි වැඩි කතා නැතුව අපේ movie එකට යමු. Mereka 18+ mereka itu mereka padang kadima hot scene goda penyenawa. Mereka pedang ceritanya Laura sah Massimo. Mereka wedding dengan tamai mereka aramba bani. Itu Laura sah Massimo wedding mereka paling kagana akarya daknar labenwa. Wedding mereka awasannya egolang honeymoon scene mereka goda hot scene penyenawa. Walau ada puluhan mereka paling ada description mereka download karaganwa. ඉතින් මේ සීන් එක වුණාම මැසිමෝගේ යාළුවා සහ ලෝරාගේ යාළුවත් අතර affair එකක් තියෙනවා කියලා මේ සීන් එකේ පෙන්නනවා. පහුවදා උදේම මැසිමෝ සහ ලෝරා golf පිටින් golf පසනට අවස්ථාවේදී එතන hot scene ගොඩක් වෙනවා. ඒකත් ඔයාලට මේ movie එක download කරලා බලන්න වෙනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා ලෝරා සහ එයාගේ යාළුවා කැෆේ එකකදී meet වෙනවා. මේ meet එකේදී ලෝරා කියනවා එයාගේ Massimo gana ya tarama kala gire megen inna kiyala. E mokada Massimo ge karya bahalu baba meyata wadayak karala tiyenawa. So apita ilanga scene ekedi bala ganna puluwa Laura gidarata gihilla Massimo samaga podi hot scene ekak wenna awasthawa. Ekat oyalata me movie එක download කරලා බලන්න වෙනවා. හොඳ උදේම Massimo වෙන්න නැගිටලා එයාගේ වැඩට යනවා. ඊපසු Laura සහයාගේ යාළුවා කාර් එක අරගෙන විනෝද ගමනක් යන ලෑස්ති වෙනවා. ඒ දෙන්න ගොඩක් විනෝදන scene එකක් තියෙනවා. Scene එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ මැසිමෝට ලෝරා සහයාගේ යාළුවා අහුවෙනවා. ඊට පස්සේ මේ මැසිමෝට ගොඩක් තරහ ගිහිල්ලා ලෝරාට බැනලා එයාව ගෙදරට එක්කගෙන යනවා. ඔය guys ඊළඟට මේ කතාවට තවත් ප්‍රධාන චරිතයක් එනවා. ඒ තමයි නාචෝ. එයා මේ scene එකට එන්නේ උයන් පල්ලෙක් විදිහට. ලෝරා මේ නාචෝත් එක්ක සුහද කතා බහ නිරත වෙනවා. එහෙදී නාචෝ මේ ලෝරාට ගොඩක් සමීප වෙනවා. මේ ලෝරා නාචෝගේ ගොඩක් විස්තර අහනවා. ඊපසු නාචෝ මේ සියල්ලටම උත්තර දීලා ලෝරාව තවත් ඔහුට හොඳින් සමීප කරගන්නවා. So guys, ඊළඟ scene එකේදී අපිට බලා ගන්න පුළුවන් Christmas party එක. මේ Christmas party එකේදී ලෝරා මැසිමෝට හිතාගත් වෙනා වගේම මැසිමෝ මේ ලෝරාට fashion company එක හිමිකාරීත්වය ලබා දෙනවා. ඉතින් මේ ලෝරා සහ එයාගේ යාළුවා මේ කම්පැනි එකට ගිහිල්ලා හඳුන් ඇදලා ගොඩක් විනෝදෙනවා. එදිනම රාත්‍රියේ ලෝරා සමග තවත් පාටි එකකට යනවා. එහිදී ලෝරා අමුතුම සිදුවීමක් දකිනවා. ඒ මොකද්ද? මැසිමෝ සහ ඔහුගේ කලින් පෙම්වතිය hot scene එකක් කියන්නේ ලිංගිකව එකතැනම දකිනවා. එහිදී මේ ලෝරා එතනින් පර යාමට උත්සාහ කරනවා. ඒත් සමගම නාචෝ වාහනයකින් එතනට පැමිණලා ලෝරාගෙන් අහනවා ඔයා කොහෙද යන්නේ කියලා. ඊට ලෝරා කියනවා මාව මෙතනින් ඕනම තැනකට එක්කන් යන්න කියලා. So guys, next scene එකදී අපිට පෙන්නනවා නාචෝ සහ ලෝරා එයාලගේ වෙනම ගෙදරක ඉන්නවා. නාචෝ ලෝරාට හොඳින් බලා ගන්නවා. ඉන්පස්සේ scene එකදී පෙන්නනවා මේ ලෝරාගේ අම්මා මැසිමෝ හොයාගෙන ඇවිල්ලා ඔහුට කණේ පහරක් ගහනවා. ඔහු හිතන්නේ මැසිමෝගේ වැරද්දෙන් මේ ලෝරා එයාලට නැති වුණා කියලා. මේ beach එකේ scene එකදී පෙන්නන්නේ නාචෝගේ නංගි. නාචෝගේ නංගිත් ඉන්නේ නාචෝ එක්ක. ඉතින් පහුවදා මේ මැසිමෝ යනවා ඔහුගේ පරණ girlfriend හම්බෙන්න. ඊට පස්සේ ඔහු ඇගෙන් අහනවා මේ ලෝරා ගැන තියෙන සම්බන්ධයෙන් ඔයා මොන හරි දන්නවද කියලා. ඊට පසු මැසිමෝ කියනවා මේකට සම්බන්ධයි නම් මම අමුතුරු කරන්නේ නැහැ කියලා. ඊට ඉන්න එකෙදි පේනවා නාචෝ සහ ලෝරා ෆිල්ම් එක බලබල ඉද්දි ලෝරාට නාචෝගේ කාර්යයෙන් නිඳ යනවා. ඊට පස්සේ මේ මැසිමෝ සහ දේශගයා කතා කරනවා කොහොම හරි මගේ ලෝරාව හොයාගන්න ඕනේ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ලෝරාව හොයාගන්න ගොඩක් ලොකු ප්ලෑන් ගහනවා. ඉතින් guys මේ scene එකට පස්සේ ගොඩක් hot scene එකක් පෙන්නනවා. මේ scene එක බලන්න ඕන නම් ඔයාලට මේ movie එක පල්ලා තියෙන description එකේ download කරගන්නම වෙනවා. ඒක සම්පූර්ණයෙන්ම free. ඔයාලට download කරන් බලන්න පුළුවන්. ඉතින් මේ scene එක තප්පර කිහිපයක් තියෙනවා. ඒක ඉවර වුණාට පස්සේ මේක හීනයක් විතරක් කියලා ලෝරාට සිහි වෙනවා. ලෝරා නිදාගෙන සිටින කාමරයට එක් හොරෙක් පැමිණෙනවා. ඊන්පසු ලෝරා එතනින් දුවද්දී නාචෝ පැමිණිලා ඒ හොරාව ගහලා ගහලා මරලා දානවා. ඉන්පස්සේ මේ ලෝරා නාචෝ බදාගෙන ගොඩක් අඬනවා නාචෝ කියනවා බය වෙන්න කිසිම දෙයක් නැහැ ආයෙත් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. So guys, ඊළඟට දෙයම ලෝරා මුහුදු වලට වෙලා තනියෙන් කල්පනා කරනවා. ඔව් නාචෝගෙන් අහනවා ඔබ කවුද මට ඔයාගෙන හැම දෙයක්ම කියන්න කියලා. ඒත් නාචෝ මේවල් මගහරිනවා. මේ අතරේ මැසිමෝ සහෝගේ සගයා ලෝරාව හොයන්න ගොඩක් ප්ලෑන් ගහනවා. ඒ අතරේ ඔවුන් තවත් දෙයක් සොයා ගැනීම සඳහා වාහනේ ගමන් කරන අවස්ථාවක් පෙන්වනවා. ඉතින් guys ඊළඟ සීන් එකේදී ලෝරා සහ නාෂෝගේ නංගි කතා බහක යෙදෙන අවස්ථාවේ නාෂෝ ඇවිල්ලා ඔහුගේ නංගිය සහ ලෝරාව කිස් කරලා යනවා කෙනෙක් හම්බෙන්න. ඒත් මේ අමුතු සිදුවීම බව ලෝරාට වැටහෙනවා. ඉන්පසු සිදුවීමේදී නාෂෝ මුහුදවල ඉද්දී ලෝරාත් එතනට පැමිණෙනවා. මේ නාෂෝ ලෝරාව උස්සගෙන මුහුදට යනවා. එතනත් පොඩි හොට් සීන් එකක් වෙනවා. ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරලම ඒ ටික බලන්න. This is 18+ movie. පහවදා මැසිමෝට දැනගන්න ලැබෙන ලෝරා පිළිබඳ ඔත්තුව. ඉන්පසු ලෝරා හොයා ගැනීම සඳහා මැසිමෝ ඔහුගේ සගයත් සමග පිටත් වෙනවා. ඒත් එක්කම ලෝරාට තරහ ගිහින් නාචෝගෙන් බලෙත් අහනවා ඔයා පිළිමට දන්න හැම දෙයක්ම මට කියන්න කියලා. ඉන්පස්සේ මේ නාචෝ ඔහු පිළිබඳ හැම දෙයක්ම කියනවා. ඒත් එක්කම නාචෝ කියනවා නාචෝ සහ ඔහුගේ පියා මැසිමෝගේ පරණ කාලේ ඉඳන්ම ලොකු හතුරන් බව. ඉන්පසු නාචෝ ලෝරාව අරන් යනවා ඔහුගේ පියාව හම්බෙන්න. ඉන්පස්සේ මේ මීටින් එකට මැසිමෝ සහ ඔහුගේ සගයා පැමිණෙනවා. ඊට පස්සේ නාචෝ එතන හිටිය සිකියුරිටි ගාඩ්ලා තුන්දෙනෙක් එක්ක මේ ලෝරාව පිටත් කර හරිනවා. ඊට පස්සේ නාචෝ මේ මීටින් එකට ජොයින් වෙනවා. ඔහු යනකොටත් සහ ඔහුගේ සගයා මේ නාචෝගේ පියත් සමග බැවරාරු සාකච්ඡාවක නිරත වෙලා ඉන්නවා. ඊට පස්සේ මේ නාචෝ දුටුවට පස්සේ මේ මැසිමෝට ගොඩක් තරහ යනවා. ඔහු කියනවා මේ ලෝරාගේ නැතිවීම සම්බන්ධයෙන් මම ඔයාලව සැක කරනවා කියලා. ඊට පස්සේ මේ පියා කියනවා බය වෙන්න දෙයක් නැහැ. ලෝරා අපි ළඟ හොඳින් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ මැසිමෝ කියනවා මට ලෝරාව පෙන්නන්න කියලා. ඊට පස්සේ මේ නාචෝ කියනවා නාචෝ දැනගන්න ලැබෙනවා ලෝරා ඔවුන් ළඟ නැති බව. ඉන්න පස්සේ මේ තුන් දෙනාටම දැනගන්න ලැබෙනවා ඔවුන් සියල්ලම දන්නා තුන්වෙනි පාර්ශ්වයක් මෙහි සිටින බව. ඊට පස්සේ නාචෝ කියනවා මම හිතන්නේ ලෝරා අපේ මිත්‍රලා තියෙනවා. ඔයයි මා යමු එයාව හොයාගන්න කියලා. ඊට පස්සේ සීන් එකේදී පෙන්නනවා මේ මැසිමෝ සහ නාචෝ එයාලගේ පිස්ටල් අරගෙන ලෝරාව හොයන්න සඳහා එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ සීන් එකේ ලෝරා මේ මැසිමෝ දැකලා එයාට ගහලා එයාව හක් කරන්න ගන්නවා. එහිදී ලෝරා දැනගන්නවා මේ ඉන්නේ එයාගේ මැසිමෝ නෙවෙයි කියලා. මුලදීම මේ සීන් එකේ පෙනෙනවා මැසිමෝ සහ එයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් අතර පොඩි හොට් සීන් එකක් වෙනවා. ඒත් ඒක බොරුවක්. ඒ සිටින්නේ මේ මැසිමෝගේ නිවුන් සහෝදරයා. ලෝරා එය දැකලා තමයි මුලින්ම අතනින් දුවලා යන්නේ. ඊට පස්සේ මේ ලෝරා හොඳටම බය වෙලා එයාගේ වැරද්ද තේරුම් ගන්නවා. එයා මුලදිම රැවටුනේ මේ මැසිමෝගේ නිවුන් සහෝදරයාට කියලා. ඊට පස්සේ මේ නිවුන් සහෝදරයා කියනවා ඔයා අපේ ප්ලෑන් එකට අහු වුණා. ඔයා ඔයාගේ හස්බන්ඩ් දාලා දැන් අපේ ඉත්තෙක් වෙලා ඉන්නවා කියලා. ෆයිනලි මේ මැසිමෝ සහ නාචෝ දැක්කට පස්සේ ලෝරා එතනින් දුවද්දී එතන සිටපු හත්කේ වෙඩිගුන්දකින් මේ ලෝරාගේ ඇඟ පසාරු කරගෙන යනවා. ඒ මොහොතේදී මේ නාචෝ මේ ස්ත්‍රියට තියනවත් එක්කම මැසිමෝ දෙවරන්න සිතා ඔහුගේ නිවුන් සහෝදරයාට ෂූට් කරනවා. ඊට පස්සේ මේ නාචෝ ඒ පිස්තෝලෙම මැසිමෝට අල්ලනවා. ඒත් එක්ක මැසිමෝ හිතනවා මේ නාචෝට වෙඩි තියයි කියලා. ඒත් නාචෝ එය කරන්නේ නැහැ. මොකද ලෝරා ගැන හිතනවා. ලෝරාට තියෙන ආදරය නිසා නාචෝ එතනින් යනවා. ඉතින් guys මේ දුකට පත්වන මැසිමෝ ලෝරාව මේලේ ගලද්දිම එයාව බදා ගන්නවා. ඉතින් මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා. So guys මේ අපේ first video එක ඔයාලා කැමති නම් like කරන්න, comment කරන්න, අපිව subscribe කරන්න. Thank you.